ආයුබෝවන් කියලා පිළිගන්නවා අපි ගෙන තවත් වීඩියෝ එකකට අදත් අපි පුරුදු පරිදි ගෙනලා තියෙන මොටර්සයිකල් රිවිව් එකක් අද අපි ගෙනලා තියෙන ට්‍රේල්වේ 225 කියන බයිසිකල් එක හැමෝම බලනවා ඇති මොකද්ද මේ ට්‍රේල්වේ කියන බයිසිකල් එක කියලා ඔයාලා හැමෝම දන්නවා ට්‍රේල්වේ කියන්නේ TW 225 බයිසිකල් එක TW ගැන කියනවා නම් 200cc 225 cc කැටගරි දෙකක් තියෙනවා ඒ වගේම ඩිස් මොඩල් එක අප් මොඩල් එක ඒ වගේම මොඩිෆිකේෂන් එකක් විදියට ඒකතු කරලා තියෙන ලොง ආම් බයිසිකල් අපිට දැක ගන්න හම්බ වෙනවා. ඒ අතරින් අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ TW 225 cc ස්ටෑන්ඩඩ් බයිසිකලයක්. ඒ කියන්නේ මේක ඩිස් මොඩල් එකක්. ඒත් එක්කම සදාහන් කරන්න ඕනේ අපේ වීඩියෝ දිගටම බලන්න. ඒ වගේම අපේ subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම ඔයාගේ යාළුවන්ට බලන්න අපේ වීඩියෝ share කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බයික් එකේ විස්තර ගැන කතා කරමු. බයිසිකලේ ගාඩු කිව්වා. TW ගැන කතා කරනවා නම් අපි කලින් සඳහන් කරා 200cc සහ 225cc මොඩල් දෙකක් ආවා කියලා. අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ 225cc ඩිස් මොඩල් බයික් එකක්. මේ බයික් එක ගැන කතා කරනවා නම් මේ බයිසිකලේ ජපානයේ රීකන්ඩිෂන් විදියට තමයි ලංකාවට එන්නේ. TW ගැන කතා කරනවා නම් ඔෆ් රෝඩ් බයිසිකලයක් විදියට මූලිකවම සඳහන් කරන්න පුළුවන්. ඔෆ් රෝඩ් බයිසිකලයක් ඒ වගේම මේකේ පාරිධාවනය කරනවා නම් යම් යම් අපහසුතාවයන් ටිකකට ලක් වෙන්න සිද්ධ වෙනවා. පාරධාවනය කරනකොට මේක සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 80ක විතර වේගයෙන් යනකොට බයිසිකලේ පොඩක් ගැහෙන්න වගේ ගන්නවා. ඒ කියන්නේ මේක ගොඩක්ම ගස් ගල් අතරින් යන ඕෆ් රෝඩ් විදිහට නිපදවලා තියෙන හින්දා. ඒත් එක්කම තවත් සඳහන් කරන්න ඕනේ TW එකට එන්නේ 223 cc single cylinder 2 valve engine එකක්. මේකේ කාබියුලේටර් එකක් හරහා තමයි ඉන්ධන අපේ එන්ජින් එකට ලබා දෙන්නේ බයිසිකලේ. ඒත් එක්කම තවත් සඳහන් කරන්න ඕනේ ඉස්සරහට තමයි මේකේ ඩිස් එකක් ලබා දීලා තියෙන්නේ නිෆින් වර්ගයට අයත් 2 piston caliper එකක් සමග single ඩිස් එකක්. ඒත් එක්කම බයිසිකලේ ගැන සඳහන් කරනවා නම් ඕෆ් රෝඩ් බයිසිකලයක් විදිහට මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා නම් කිලෝමීටර 30ක් 35ක් අතර ඉන්ධන කාර්යක්ෂමතාවය අධ්‍යක ගන්න හම්බ වෙනවා. බයිසිකලේ ඕෆ් රෝඩ් බයිසිකලයක් විදිහට ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාමත් ඉහළ බයිසිකලයක් විදිහට දක්වන්න පුළුවන්. මොකද කියනවා නම් ජපාන් බයිසිකලයක් විදිහට ජපාන් බයිසිකල් වල කොහොමවත් කිලෝමීටර 30 35 40 අතර තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය සිද්ධ වෙන්නේ. ඒත් එක්කම තවත් සඳහන් කරන්න ඕනේ මේකේ ස්පාර්ක් ප්ලග් එකයි පාවිච්චි වෙන්නේ. මේට සමානම තවත් පොඩි එන්ජින් එකක් අපිට දැක ගන්න හම්බ වෙනවා. SR125 එකේ එන්ජින් එකත් මේ බයිසිකලේ එන්ජින් එකේ පැතිකඩ පෙනුමට වඩා සමානයි. බයිසිකලේ ඉස්සරහා ගැන තවත් සඳහන් කරනවා නම් ටෙලස්කෝපික් ෆෝක් ජෝඩුවක් මේකට ඇටැච් වෙලා තියෙනවා ඉස්සරහට සස්පෙන්ෂන්ස් විදිහට. ඒත් එක්කම තමයි පිටිපස්සේ සස්පෙන්ෂන්ස් ගැන කතා කරනවා නම් adjustable monoshock එකක් පාවිච්චි වෙනවා පිටිපස්සට. TW එකේ මේන්ම පර්පස් එක තමයි off-road riding. ඒ කියන්නේ මේක ගොඩක් මහා මාර්ගයේ ධාවනය වෙනවට වඩා ගස් ගල් පිරිච්ච ගොඩක් අපහසු පාරවල් වල ධාවනය වෙන්න තමයි මේ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ ජපානයේ. TW ගැන තවත් සඳහන් කරනවා නම් පොඩි අඩුපාඩුවක් විදිහට මේක දෙන්නෙක් ගමන් කරද්දී පොඩි අපහසුතාවයක් ඇති වෙනවා. පිටිපස්සේ ගමන් කරන කෙනාට සීට් එක පොඩ්ඩක් ඉඩ මදි ගතියක් දක්නට හම්බ වෙනවා. ඒත් එක්කම තමයි මේක පාර ධාවනය වෙනකොට කාපට් පාරක 60 කිලෝමීටර 80කට වැඩි වේගයක් ගත්තාම බයිසිකලේ දෙදරන සුළු ස්වභාවයක් දක්නට හම්බ වෙනවා. අඩුපාඩු විදිහට ඒක තමයි අපිට මේ මූලිකවම TW එකේ හඳුන්වලා දෙන්න පුළුවන්. අපි බයිසිකලේ මීටර් පැනල් එක සහ ඉතුරු විස්තර කතා කරන්න දැන් යමු. බයිසිකලේ මීටර් පැනල් එක ගැන කතා කරනවා නම් මේ විදිහට ස්පීඩෝමීටර් එක දැක ගන්න හම්බ වෙනවා. මේකේ RPM මීටර් එකක් නම් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ස්විචස් විදිහට සිග්නල් ලයිට් ස්විච් එක, හෙඩ් බීම්, ලෝ බීම් ස්විච් එක, න්ියුට්‍රල් ස්විච් එක මෙතනින් දැක ගන්න හම්බ වෙනවා. සඳහන් කරන්න ඕනේ මේ මීටර් පැනල් එක අපිට රිප්ලේස් කරන්න උනොත් නැවත මිලදී ගන්න උනොත් ජපාන් එකක් නෙවෙයි සාමාන්‍ය වෙළඳපොලේ තායිවාන් හෝ චයිනීස් මීටර් පැනල් එකක් අපිට මිලදී ගන්න උනොත් රුපියල් 5000කට ආසන්න මිල මුදලක් වෙනවා.
එත් එකම TW ගේ මෙතනින් තමයි යතුරු කට සම්බන්ධ වෙන්නේ ඒකත් රිප්ලේස් කරනවා නම් රුපියල් 2000කට ආසන්න මුදලක් වෙනවා ජපාන් එක නෙවෙයි අපිට මිලදී ගන්න තියෙන්නේ වෙළඳ පොලේ මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් විදිහට බයිසිකලේ හෑන්ඩල් ස්විචස් ගැන කතා කරනවා නම් මේ විදිහට රන් ඔෆ් ස්විච් එක පාවිච්චි වෙනවා මෙතනින් ඒ වගේම මේක තමයි ස්ටාර්ට් මෝටර් එකේ ස්විච් එක එහා පැත්තේ හෑන්ඩල් ස්විච් එක ගැන කතා කරනවා නම් මේ විදිහට හෙඩ් බීම් ලෝ බීම් ස්විච් එක සිග්නල් ලයිට් टर्न इन स्विच वगेम फोन मे विधर दंबेन गोडक स्टाडर्ड हैंडल स्विचस मेकट पावचे TW के हैंडल कथागरण सामान्य दिग टीका मोडल हैंडल पावचे मैं कल संधान मेन मेतना टैंक इकट पेट्रोल लीटर हाथक वगे प्रमाण अल्लवा ඉසවක පෙට්‍රල් ලීටරයක් වගේ වෙන්නේ මේක ඉන්ධන කාර්යක්ෂමතාවය කිලෝමීටර් 35කට 40කට ආසන්න ප්‍රමාණයක් වෙනවා TW ගේ ඉස්සරහ පෙනුම ගැන කතා කරනවා මේ විතර රවු හෙඩ්ලයිට් එකක් තමයි පාවිච්චි වෙන්නේ මේක නම් මොඩිෆිකේෂන් එකක් විදිහට මේ බයිසිකලේ හෙඩ්ලයිට් එක වෙනස් කරලා තියෙනවා ඒ වගේම මේ විදිහට සිග්නල් ලයිට්ස් ගොඩක් පොඩියට තමයි පාවිච්චි වෙන්නේ මේක ගොඩක්ම ස්පෝර්ටි ලොක් එකක් තියෙන බයිසිකල් එකක් හින්දා ඒත් එකම සඳහන් කරන්න ඕනේ මේවා රිප්ලේස් කරන්න උනොත් සාමාන්‍යයෙන් ජපාන් මිලදී ගන්න නැතුව चाइनीस हरी ताइवान हरी दाना ना सिग्नल लाइट्स अतरट रुपया 1500ක් වගේ වෙනවා ඒත් එකම हेड लाइट එකට රුපියල් 5000කට ආසන්න මිලක් වෙනවා TW එක ගැන කලින් සඳහන් කරන්න බැරි වෙච්ච කොටසක් මම සඳහන් කරන්න මේක 5 speed gear system එකක් තමයි මේකේ පාවිච්චි වෙන්නේ 5 speed gear box එකක් මේකේ වේගය ලබා දෙන්න TW එක ගැන කතා කරනවා නම් හතරවෙනි gear එකේ උනත් ගොඩක්ම pickup බයිසිකලයක් විදිහට පෞද්ගලික අත්දැකීමක් ඔබට සඳහන් කරන්න පුළුවන් TW के පිටිපස්ස ගැන කතා කරනවා නම් මේ බයිසිකලේ යොදාගෙන තියෙනවා 180යි 80යි 14 කියන ලොකු ටයර් සයිස් එක මේ බයිසිකලේ පිටිපස්සෙන් බලන කෙනෙකුට ගොඩක් ලොකු පෙනුමක් ලබා දෙන්න සහ ඕෆ් රෝඩ් ගොඩක් ස්මූත් විදිහට රයිඩ් කරන්න තමයි මේ ටයර් එක මේ විදිහට මේ බයිසිකල ඩිසයින් කරලා තියෙන්නේ මේ ටයර් එක ගැන කතා කරනවා ඔයාලට මූලිකවම ප්‍රශ්නයක් ඇති මේ බයිසිකලේ ටයර් එකක් අලුතෙන් රිප්ලේස් කරනවා නම් කොහොමද මිල ගණන් කියලා අතරම කියනවා නම් අද මාකට් එකේ යන විදිහට මේ බයිසිකලේ පිටිපස්සේ ටයර් එක රුපියල් 20000කට ආසන්න මිල මුදලක් වෙනවා ඒත් එක්කම පිටිපස්සේ සස්පෙන්ෂන්ස් ගැන කතා කරනවා නම් ඇඩ්ජස්ටබල් මොනෝෂොක් එකක් තමයි අපිට පාවිච්චි වෙන්නේ මේක ඕෆ් රෝඩ් ගොඩක් ස්මූත් විදිහට රයිඩ් කරන්න ඒකත් ගොඩක්ම බලපානවා තවත් පිටිපස්සේ ගැන සඳහන් කරනවා නම් මේ විතර බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට්ස් දැක ගන්නවම වෙනවා ඔරිජිනල් ස්ටැන්ලි වර්ගයට අයත් සිග්නල් ලයිට්ස් බ්‍රේක් ලයිට්ස් තමයි මේකට පාවිච්චි වෙන්නේ ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ බයිසිකලේ සීට් එක ගැන බයිසිකලේ සීට් එක ගොඩක්ම තනි පුද්ගලයෙකුට රයිඩ් කරන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන හේතුව මොකක්ද කියනවා නම් පිටිපස්සේ යන කෙනාට ගොඩක් ඉඩ පහසුවක් අඩුයි මේ බයිසිකලේ ඒකත් අඩුපාඩුවක් විදිහට දකින්න පුළුවන් මේ බයිසිකල් එක ගැන කතා කරනවා නම් පෙට්‍රල් ටැංක් එක අපිට දීලා තියෙන ලීටර් 7ක විතර පොඩි පෙට්‍රල් ටැංක් එකක් මොකද කියනවා නම් මේක ගොඩක්ම ස්පෝර්ට් පර්පස් එකකට නැත්නම් ඩුවල් පර්පස් එකකට හදපු බයිසිකල් එකක් නිසා ඒ වගේම තමයි රිසව් එක ලීටර එක පෙට්‍රල් කැපැසිටියක් අපිට දැක ගන්න හම් වෙනවා ලංකාවේ නම් රයිඩ් කරද්දී ලොකු ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ මේ ලීටර් 7 ඇති අපි සෙඩ් එකක් ගාවට නැත්තම් පාරේ රයිඩ් කරනකොට උනත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒත් එක්කම TW එක ගැන සඳහන් කරනවා නම් TW එක ගොඩක්ම ස්පෝර්ටි ලුක් එකක් වගේම ස්මූත් රයිඩ් එකකුත් ලබා දෙන බයිසිකලයක් විදියට සඳහන් කරන්න පුළුවන් මේ බයිසිකල් එක මිල ගණන් ගැන ඔයාලට ලොකු ගැටලුවක් ඇති මේ බයිසිකල් එකේ මිල ගණන් සඳහන් කරනවා නම් මේ බයිසිකල් එක මේ වෙනකොට ලංකාවේ වෙළඳ පොලේ ලක්ෂ 3ත් ලක්ෂ 5ත් අතර මිල ගණන් වල විකිණෙනවා විවිධ තත්ත්වයන් යටතේ ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ TW එකේ මේ බයිසිකලයට යොදාගෙන තියෙන ඔරිජිනල් කෑන් එකමයි මේකේ මොඩිෆිකේෂන් කෑන් එකක් විදිහට සුපර් ටැප් වගේ කෑන් එකක් පාවිච්චි කරන්නත් අපිට හැකියාව තියෙනවා අපේ පර්පස් එක අනුව තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ මේ බයිසිකලේ මොඩිෆිකේෂන් එකක් විදිහට ලොง ආම් එකක් පාවිච්චි කරන්න පුළුවන් එතකොටත් බයිසිකල් එකේ ලුක් එක ගොඩක් වැඩි වෙනවා තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ මේ බයිසිකලේ පිටිපස්සට නම් ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක් තමයි යොදාගෙන තියෙන්නේ ඒත් ගොඩක් හොඳ බ්‍රේක් රෙස්පොන්ස් එකක් අපිට බලා ගන්න හම් වෙනවා ගොඩක් කට්ටියට ගැටලුවක් ඇති TW එකේ ස්පෙસિෆිකේෂන් වගේම මේකේ නඩත්තුව කොහොමද කියනවා අත වශයෙන්ම කියනවා නම් TW එකේ එන්ජින් රිපෙයාර් ගොඩක් හොඳට පාවිච්චි කරන බයිසිකලයක් නම් කියන වෙලාවට මේකේ ඔයිල් ටික මාරු කරගෙන පාවිච්චි කරනවා නම් මේ බයිසිකලේ රිපෙයාර්ස් එනවා ගොඩක්ම අඩුයි එන්ජින් එකට කෑම් එකේ පොඩි දෝෂයක් එනවා කෑම් එකෙන් පොඩි සද්දයක් එනවා ඒකත් අපි නිසි වෙලාවට නඩත්තු කරනවා නම් ඒකත් මග අරගන්න පුළුවන් එන්ජින් එකක් රිපෙයාර් කරනවා නම් සාමාන්‍ය රුපියල් 50000කට වැඩි මුදලක් අතේ තියාගෙන තමයි අපි ඒ වැඩේට යන්න ඕනේ මොකද ජපාන් පාර්ට්ස් යම් තාක් දුරට මිල මුදල් අතින් ඉහළ නිසා තවත් සඳහන් කරනවා නම් මේ බයිසිකල් එකේ මෝටර එකක් අප්සෙට් ගියොත් අපි මෝටර එකක් මිලදී ගන්නවා නම් සාමාන්‍ය රුපියල් 15000කට ආසන්න ගණනක් වෙනවා රීකන්ඩිෂන් ජපාන් මෝටර එකක් ඒ වගේම කෑන් එකකුත් රුපියල් 25000කින් උඩ තමයි අපිට
වෙළඳ පොලේ දැක ගන්න හම්බෙන්නේ. ඒ වගේම අමතර කොටස් ගැන සඳහන් කරනවා නම් ඉතාමත් පහසුවෙන් ජපාන් අමතර කොටස් හොයා ගන්න පුළුවන් TW බයිසිකලේ. මොකද හේතුව මේකට සෙට් වෙන තවත් බයිසිකල් එන්ජින් බඩු ඒ වගේ දේවල් තවත් තියෙන නිසා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේකට SR එකේ වැල් දෙක ගැලපෙනවා. ඒ වගේ තවත් ගැලපෙන දේවල් අපේ කාර්මික මහතුන් දන්නවා ඇති. TW එකේ පාර්ට්ස් ගැන කතා සඳහන් කරනවා නම් මිලෙන් එතරම්ම අධික වෙන්නේ නැහැ අනිත් 250 වගේ බයිසිකල් එකකට යන තරමටම. TW එකේ මිල මං කලින් සඳහන් කරා මේක ලක්ෂ 5ක් අතර දිවෙනවා. ලක්ෂ 5ට පල නැහැ. ලක්ෂ 2.3 ඒ වගේ එතන ඉඳන් උඩ තමයි බයිසිකලේ මිල දක්නට ලැබෙන්නේ. තවත් ඔබට ගැටලුවක් ඇති මේකේ වයරින් එක සහ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක කොහොමද කියලා. මේක වයරින් එක ගැන කතා කරනවා නම් එතරම්ම හොයාගන්න අමාරු මුකුත් යුනිට්ස් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි 12 වෝල්ට් සාමාන්‍ය ඇම්පියර් 12ක බැටරි එකක් තමයි මේකටත් පාවිච්චි වෙන්නේ. ඒත් එකම මම සඳහන් කරා මේක පාරේ ධාවනය කරද්දී පොඩ්ඩක් ගැහෙනවා. පැයට කිලෝමීටර 80කට වගේ වේගයට යද්දි කියලා මේකේ ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර 135ක් 140ක් වගේ ආසන්න සංඛ්‍යාවකට ගන්න පුළුවන්. එතනින් එහත් අපේ යාළුවෝ රයිඩ් කරලා ඇති අත්දැකීම් ඇති. සඳහන් කරන්න ඕනේ මේකේ ෆ්‍රේම් එක චැසි එක ගොඩක් හයිය විදිහට නිපදවලා තියෙනවා. මොකද මේක ස්පෝර්ටි බයික් එකක් ඩුවල් පර්පස් බයික් එකක් විදිහට. චැසි නම්බරේ බයිසිකලේ ඉස්සරහ අතට දකුණු අත පැත්තෙන් පැත්තට සඳහන් කරලා තියෙනවා. වගේම එන්ජින් නම්බර් එක බයිසිකලේ මැද කේසින් එකේ එන්ජින් එකේ සඳහන් කරලා තියෙනවා. කවුරු හරි බයිසිකලයක් මිලදී ගන්න යනවා නම් ගොඩක්ම බලන්න ඕනේ මේ චැසි නම්බර් එක සහ එන්ජින් නම්බර් එක පිළිබඳව ලංකාවේ අද පවතින තත්ත්වයත් එක්ක. චැසි නම්බර් වෙනස් කරපු චැසිය කොටනවා කියලා අපි සඳහන් කරන්නේ. චැසිය කොටපු එන්ජින් නම්බර් කොටපු බයිසිකලයකට ඔබ මිලදී ගත්තොත් ඔබට අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්න මම ඔබට රෙකමන්ඩ් කරන්නේ ගොඩක් හොඳ ටෙක්නීෂියන් කෙනෙක් ගෙනහිල්ලා එන්ජින් එක චෙක් කරලා චැසි නම්බර් එන්ජින් නම්බර් චෙක් කරලා ඩොකියුමන්ට් චෙක් කරලා බයිසිකලයක් මිලදී ගන්නවා නම් ඔබට සිදුවෙන අපහසුතාවයන් වඩාත් අවම වෙනවා. මම පොඩි ට්‍රික් එකක් දෙන්නම්. එන්ජින් නම්බර එකයි චැසි නම්බර එකයි හරියටම චෙක් කරගන්නේ කොහොමද කියලා. ඔබ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයකින් එන්ජින් නම්බර එකේ සහ චැසි නම්බර එකේ ෆොටෝ එකක් අරගෙන zoom කරලා බලපුවාම ඇද කුද නැතුව පිළිවෙලට අංක ටික තියෙනවා නම් ෆොන්ට් සයිස් වඩාත්ම ගැලපෙනවා නම් එක විදිහට තියෙනවා නම් මේක ඔරිජිනල් රෙජිස්ටර් බයිසිකලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මොකද කියනවා නම් අන්රෙජිස්ටර් බයිසිකල් ගොඩක් අද වෙළඳ පොලේ Facebook එකේ දකින්න හම්බෙනවා TW. ඔබට හිතෙනවා නම් ඔබේ තියෙන TW එකට පාර්ට්ස් ගන්න අන්රෙජිස්ටර් බයිසිකලයක් ගන්නව නම් ලක්ෂයකට මෙහා TW බයිසිකලයක්ම මිලදී ගන්න පුළුවන් අන්රෙජිස්ටර්. අපි සඳහන් කරන්නේ ගෙඩියක් කියලා. ගෙඩියක් ගන්න පුළුවන් ලක්ෂයකට මෙහා. TW එකේ හැමෝම බලාපොරොත්තු වෙන හිටියේ එක්සෝස් සවුන්ඩ් එක නැත්නම් එක්සෝස් නොට් එකකට අපි යමු. TW එකේ සද්ද කොහොමද කියලා බලන්න. අද අපි ඔයාලට ගෙන ආවේ TW 225 නැත්නම් Trailway 225 කියන බයිසිකල් එක. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න ඇති මේ බයිසිකලේ සම්බන්ධව. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි දන්න දේ ඔයාලට කියලා දෙන්නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට යොමු කරන්න ඔයාලගේ ප්‍රශ්නේ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අඩුවට තියෙන ලක්ෂයට පල්ලෙහා තියෙන unregistered බයිසිකල්, ඒ කියන්නේ paper set නැති බයිසිකල් අපිට අරගෙන අපේ නමට register කරගන්න බැරිද කියන එක. ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්. මොකද කියනවනම් ඒ බයිසිකල් නීත්‍යානුකූලව බදු ගෙවලා නෙවෙයි ලංකාවට ගෙන්නලා තියෙන්නේ. නීත්‍යානුකූලව බදු ගෙවලා paper set එක ලංකාවට බයිසිකලයක් ගෙනල්ලා දැන් register කරගන්නව නම් සාමාන්‍ය ලක්ෂ 5කට ආසන්න මුදලක් වෙනවා. TW ගැන අපිට සඳහන් කරන්න තියෙන මූලිකව මෙච්චරයි. ඊව වගේම කමෙන්ට් සෙක්ෂන් එකට යොමු කරන්න ඔබේ තියෙන ප්‍රශ්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් තවත් ඔයගොල්ලෝ කැමතිම බයිසිකලකින් ඉස්සරහට හම්බෙන්න බලාපොරොත්තු වෙන. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ ඔක්කොටම ජය වේවා.